And now, live at 12. ආයිබෝවන් එක්වන්න අදත් ගතවෙන දවසේ සිදුවන හැම දෙයකම ඇත්ත දැනගන්න. සුපුරුදු පරිදිම අදත් ලයිව් ඇට් 12 සමගින් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම දුෂානිනා නායක්කාර. සුපුරුදු පරිදි අදත් මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල. පාන් බිල රුපියල් 5කින් ඉහළයයි. පියා පැද වූ ත්‍රීරෝද රථය පෙරළී මව සහ දියණිය මරුට. නීති විරෝධී මත් පෙති 6000ක් ජා ඇලින් හසු වෙයි. මඩේ එරුණු අලින් ගොඩ ගැනීමේ මෙහෙම. බ්‍රසීලයේ වසර 200ක් පැරණි කෞතුකාගාරයක් ගිනි කණි. 100-year-old museum. It houses around 20 million different items. අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සභාපතියන් කේ ජයවර්ධන මහතා සඳහන් කළේ තිරිඟුපිට මිල ඉහළ යාම සහ බේකරි නිෂ්පාදනයන් සම්බන්ධ භාණ්ඩ ආනයනික මිල ඉහළ යාම නිසා පාන් මිල ඉහළ දැමීමට සිදු වූ බවයි. තිරිඟුපිට කිලෝවක මිල පසුගිය මස 31 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමුණා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ පවසන්නේ මේ වන විට බේකරි නිෂ්පාදන හා සම්බන්ධ භාණ්ඩද අනයනය කිරීමේදී ඒ සඳහා ඉහළ මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක් බර පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සිදුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා. බේකරි නිෂ්පාදන සඳහා ගෙන්නන සියලුම අමුදව ගෙන්නන්නේ පිටරටින්. ඩොලර් එකේ මිල ඉහළ යන්නේ සියලුම ද්‍රව්‍ය මිල ඉහළ යනවා. ඉතින් මේ අවස්ථානක ලංකාවේ බේකරි කර්මාන්තය ඉතාමත්ම අමාරු තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක නිසා මේ පේ මේ පිටිමිලත් වැඩිවීම නිසා අපිට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම අකමැත්තෙන් වුණත් අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා ලංකාවේ ගෑම් 450ක් බර පාංගෙඩියක මිල රුපියල් 5කින් වැඩි කිරීමට මෙම තීරණය අපි සමස්ත ලංකා බේකරිමියන්ගේ සංගමයේ ඒකමතික් ගත්ත තීරණයක්. ඉතින් අපි මේ පිළිබඳ ඉතාමත්ම කනගාටු වෙනවා පාරිභෝගිකයාට මේකෙන් වෙන පහසුතාවය පිළිබඳව. මීපේ ඉංගිරිය මාර්ගයේ බෝපේ අස්වැදුම ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් පසු වෑන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගය හරහා පෙරළී යමින් එහි ගමන්ගත් සිව් දෙනෙකුද තුවාල ලැබුවා. මීපේ ඉංගිරිය මාර්ගයේ බෝපේ අස්වැද්දුම අතුරුමාර්ගයක් අසලදී මෙම අනතුර සිදුවුණේ ඊයේ රාත්‍රී 9:20ට පමණ. මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවක් වෑන් රථයේ ගැටී එම ස්ථානයේදීම මරණයට පත්ව තිබෙනවා. අනතුරත් සමග පාලනය කරගත නොහැකි වූ වෑන් රථය මාර්ගය හරහා පෙරළී ගොස් තිබුණා. වෑන් රථයේ ගමන්ගත් සිව් දෙනෙකු තුවාල ලබා තිබූ අතර තුවාලකරුවන් මීකුට සහ හෝමාගම පොලිස් ස්ථානවලට අනුයුක්ත සූසරිය ගිලන් රථ මගින් හෝමාගම රෝහලට ඇතුළත් කරනු ලැබුවා. අනතුර සිදුකළ වෑන් රථයේ 14 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර පිරිස කඩුවෙල රණාල ප්‍රදේශයේ සිට මොන්රාකල මනාලියක් පැලීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ. ඔවුන් ගමන්ගත් වෑන් රථය මොන්රාකලදී ආපතාවට ලක්වීම හේතුවෙන් කුලියට ලබාගත් වෑන් රථයකින් ඔවුන් නැවත කඩුවෙල රණාල ප්‍රදේශයේ තම නිවස බලා පැමිණෙන අතරතුර මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරු පාදුක්ක පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු අද දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර බණ්ඩාරකම හොරණ මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේදී සුකොපභෝගී ජීප් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් තවත් අනතුරක් සිදු වුණා. අනතුරින් බරපතල තුවාල් ලැබූ යතුරු පැදිකරු බණ්ඩාරගම දිසා රෝහල්ට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත් වුණා. මෙලෙස මරණයට පත් වුණේ බණ්ඩාරගම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙක්. ජීප් රථය හා යතුරු පැදිය වේගෙන් ධාවනය වී ඇති අතර මාර්ගයේ මැදදී එය එකිනෙක ගැටී තිබෙනවා. අනතුරින් පසුව කුපිත වූ පිරිස් ජීප් රථයට පහර දුන් අතර පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තා. මේ අතර පියා පැද වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් කිරිඳිවැල මැද්දේකම ප්‍රදේශයේදී සිදු වූ තවත් අනතුරකින් මවක් සහ ඇගේ දියණිය මරණයට පත් වුණා.
ත්‍රිරෝධරතය පෙරලියයාමත් සමඟ කාන්තාව හා දැරිය ඉන් ඉවතට විස්වී ගොස් ඇති අතර ඔවුන් වහා රෝහල් ගත කළත් ඒ වන විටත්මිය ගොස් සිටියා. පියාගේ මිතුරකුගේ නිවසට ගොස් එමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පාතිබෙනවා. ත්‍රිරෝධරතය පැදූ පියා අතරංකුවටගත් කිරිඳිවැල පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ගෙවුණු පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ තුනකදී වෙඩිතබා සහ තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. මුන්දලම දෙනියා යන ප්‍රදේශවලදී එම වෙඩිතේබීම් සිදුව ඇති අතර සීදුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මුන්දලම පොලිස් වසමේ මංගල එළිය හේනයාය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ගැටුමක් හටගෙන තිබෙනවා. එම ගැටුම ආරවුලක් දක්වා දුරදිග ගොස් ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම වෙඩි තැබීමෙන් නියුගොස් ඇත්තේ මංගල එළිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්. එම ඝාතනය සිදුකර තිබෙන්නේ එම ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බවයි මුන්දලම පොලිසිය පැවසුවේ. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන මුන්දලම පොලිසිය පැවසුවේ එම ඝාතනයට සම්බන්ධ සැකකරු මේ වන විට අත්අඩංගුවටගෙන පරීක්ෂණ සිදුකරන බවයි. මේ අතර සීදුව අම්බලන්මුල්ල ප්‍රදේශයේ නිවසක් අසල පුද්ගලයෙකු කැපුම් තුවාල සහිතව මියගොස් ඇති බවත් ඒ අසල ළිඳක් තුළ පුද්ගලයෙකු කෑගසමින් සිටින බවටත් සීදුව පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව පරීක්ෂණ සිදු කළ පොලිසිය කැපුම් තුවාල සහිතව සිටි පුද්ගලයා මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර ළිඳේ සිටි පුද්ගලයා ප්‍රදේශවාසීන් ගෙද සහ ඇතිව ගොඩට ගෙන තිබෙනවා. පසුව පොලිසිය විසින් එම පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමවලදී අනාවරණී වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි. ඒ අනුව එම පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඝාතනය පිළිබඳව සීදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා. පොළොන්නරුව පෙරියාරු ප්‍රදේශයේ තුම්මෝදර ජලගැලුම් නිම්න ජාතික වගුරුබිමේ මඩේ එරි මියගිය වනාලින්ගේ සිරුරු ගොඩ ගැනීම අද පෙරවරුවේ ආරම්භ වුණා. සෝමාවතිය රක්ෂිතයේ සිට ජලය සොයා පැමිණෙන වනාලි මෙලෙස මඩේ එරි මියගොස් ඇති බවයි පොළොන්නරුව වනජීවී නිලධාරීන් පවසන්නේ. පොළොන්නරුව පෙරියාරු ප්‍රදේශයේ තුම්මෝදර ජලකැලුම් නිම්න ජාතික වගුරුබිම හරහා ගමන් කරමින් සිටි වන අලීන් 7 දෙනෙකු පසුගිය දින කීපය තුළ මඩේ එරීමිය ගොස් තිබුණා. ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව පොළොන්නරුව වනජීවී දෙපාර්තමේන්තුව සහ ගිරිතලේ පශුවෛද්‍ය කාර්යාලය දැනුවත් කර තිබුණා. ඒ අනුව එම නිලධාරීන් මඩේ එරීමිය ගොස් සිටි වන අලි පරීක්ෂා කරනු ලැබුවා. ඉන් අනතුරුවයි අද පෙරවරුවේ මෙම වනාලි මලසිරුරු 7 ගොඩට ගැනීමට කටයුතු කළේ. මේ අවස්ථාවට වනජීවී අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම මහතාද සහභාගී වුණා. බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වගුරු බිමෙන් මියකිය අලින්ගේ සිරුරු මෙසේ ගොඩ කනු ලැබුවා. ගොඩගත් අලින්ගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මන්න පරීක්ෂණය අද සවස සිදු කිරීමට නියමිතයි. මත්පෙති 6000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත්ව තිබෙනවා. ජයල නගර සභා ක්‍රීඩාංගණයේ අසලදී සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු මාතලේ මහවැලකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කරනවා. මේ අතර සීදුව සහ ඉන්දිගොඩ ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද දුම්වැටි තොගයක් සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයින් 2 දෙනෙකු සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සීදුව ප්‍රදේශයේ කලක සිට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට සීදුව පොලිසියේ විශේෂ බුද්ධි ඒකකයට තොරතුරක් ලැබී තිබුණා. එම තොරතුරට අනුව අදාළ මත්පැන් නිෂ්පාදනාගාරය ඊයේ වටලනු ලැබුවා. සීදුව සහ ඉදිකොඩ අතර කැලෑපත ප්‍රදේශයක රහසිගත ස්ථානයකදී මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබුණා. එක් පුද්ගලයෙකු මෙම වැටලීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී අලෙවි කිරීමට සකස් කර තිබූ නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු බෝතල් 135ක් ගෝඩා පැරල් 8ක් සමග මෙම මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලැබූ උපකරණ තොගයක්ද පොලිස් බහරයට ගෙන තිබුණා. මේ අතර ඉදිකුඩ ප්‍රදේශයේ විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි බෙදාහැරීමේ ජාවාරමක් සිදුකරගෙන යන බවට සීදුව පොලිසියෙන් විශේෂ බුද්ධි ඒකකයට තොරතුරක් ලැබී තිබුණා.
එම තොරතුරට අනුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට කරනු ලැබුවා. සීදුව පොලිසිය පැවසුවේ කාටුන් 17ක අසුරා තිබූ දුම්වැටි 3400ක් පොලිසිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට සැකකරු සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සම්බන්ධයෙන් සහ දුම්වැටි ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට මෙමසක්කරුවන් දෙදෙනා අද දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අපි දැන් සූදානම් මද විරාමයක් ලබා ගන්න. This is Live at 12. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. 152 ජාතික පොලිස් දින සැමරුම අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අද උදෑසන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදු කෙරුණා. මෙරට රාජ්‍ය ආයතන අතරින් පැරණිතම ආයතනයක් ලෙස සැලකෙන පොලිස් දෙපාර්තමේන්තුව ඇරඹෙන්නේ 1866 වසරේදී. 152 පොලිස් දිනය මෙවර සැමරෙන්නේ නොනිමි මෙහෙවරක අභිමානය යන තේමාව යටතේයි. එහි ප්‍රධාන උත්සවය බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව අද උදෑසන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වුණා. මීට අමතරව අද රටපුරා පොලිස් ස්ථානවලදී පොලිස් දින සැමරුම් උත්සව පැවැත්වෙනවා. අද ජාතික පොලිස් දින සැමරුම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ස්වර්ණවාහිනී අද දවස වැඩසටහනේදී මෙලෙස අදහස් දැක්වුවා. දැනට සැලසුම් කළා, දැනට ආරම්භක පීවර පටන් තබලා තියෙනවා. සෑම පාසලකටම පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමක් ආරම්භ කිරීම. දැන් එහි පළවෙනි අදියර වශයෙන් දැනට සති කීපයකට පෙර නිලධාරීන් 125 දෙනෙකු පුහුණු කළා පොලිස් ශිෂ්‍ය භට ව්‍යාපාරයේ දිවයිනපුරා ආරම්භ කිරීමට. පාසල්වල පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි යොමු කළා තියෙන. ඊට අමතරව පොලිස් නිලධාරීන්ගේ දැනුම දියුණු කිරීම සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනයට අමතරව අපි පොලිස් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට රජයේ පූර්ණ අනුග්‍රහය ඇතුව අපි මේ දිනවල සැලසුම් සකස් කරමින් පවතින. මේ වසරේ ගෙවුණු මාස 8ක කාලය තුළ දිවිනු පුරා ඩෙංගු රෝගීන් 36577ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. මේ අතුරින් වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගෙවුණු මාස 8ක කාලය තුළ එනම් ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසයේ දක්වා දිවයිනපුරා දිස්ත්‍රික්ක 25න්ම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ. මීට අමතරව එම කාලය තුළ මීඋණ රෝගීන් 2802 වාර්තා වනවා. ඒ අතරින් වැඩිම මීඋණ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. එම රෝගීන් ප්‍රමාණය 461ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ගෙවුණු මාස 8ක කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම රෝගීන් ප්‍රමාණය 7079ක්. මේ අතරින් එම දිස්ත්‍රික්කයෙන් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 1817 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ නාගරික ප්‍රදේශවල ඩෙංගු රෝගයේ වර්ධනය වීමේ තත්ත්වයක් පවතින බවයි. කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඩෙංගු උවදුර පාලනය කිරීම සහ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කර ඇති බවයි සෞඛ්‍ය කාර්යාංශය පවසන්නේ. මේ අතර දිස්ත්‍රික්ක 25න්ම වාර්තාවන මීඋණ රෝගයේ පාලනය කිරීම සඳහාද සෞඛ්‍ය කාර්යාංශවල විශේෂ අවධානය යොමු වී තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය පෙන්වා දෙන්නේ ඩෙංගු රෝගය සහ මීඋණ රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි. වයඹ පළාත් සභා මැතිවරණයේදී සතුස මුදල් අවභාවිතා කළා යයි චෝදනාවට ලක්ව සිටින පසුගිය රජයේ වෙළඳ ඇමති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු 30 දෙනෙකු නඩුව අසා නිමවනතුරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එම නියෝගය ලබා දී තිබෙන්නේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින්. මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගන්නා ලෙසත් එතෙක් විත්තිකරුවන් රිමාන්ඩ් භාරය තබන ලෙසත් විනිසුරුවරිය අද පෙරවරුවේ නියෝග කර තිබෙනවා. මෙලෙස රිමාන්ඩ් භාරයට ගෙන තිබෙන්නේ හිටපු වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් මහතා සහ සතොස සභාපති නලින් ප්‍රනාන්දු මහතා යන තිදෙනයි. මෙම නඩුව අද දින විභාගයට ගෙන තිබුණු අතර ඔවුන්ට එරෙහි චෝදනා වූයේ කුරුණෑගල යම්තන්පනාව සතොස ශාඛාවෙන් ලබාගත් භාණ්ඩ සහ රාජ්‍ය මුදල් අවභාවිත කිරීමයි. දකුණු පළාත් ලංකා ගමනාගමන මණ්ඩල සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය මේ වන විට මාරාන්තික උපවාසයක් දක්වා දිග්ගැසී තිබෙනවා. ඉල්ලීම් 10ක් මුල් කරගෙනයි ඔවුන් මේ වැඩවර්ජනය ආරම්භ කරනු ලැබුවේ. වැටුපු විෂමතා ඉවත් කිරීම, අනියම් සේවකීන් ස්ථිර කිරීම හා කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සේවකීන් අනියම් සේවයට බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගෙනයි මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබෙන්නේ. පසුගිය 28 වනදා සිට වැඩවර්ජනයේ නිරත මෙම පිරිස පවසන්නේ තම ඉල්ලීම් ඉතා සාධාරණ ඒවා බවත්, ඒවාට වගකිව යුතු බලධාරීන් මෙතෙක් විසඳුමක් ලබා නොදුන් බවයි. අධිකරණ තීන්දුවක් මගින් ලබා දීපු ඒ වැටුප් විසමතාව ඉවත් කරලා රජය සේවකගේ අවම වැටුව ලබන මෙතෙක් ශ්‍රී ලංකාව සේවකින්ගේ වැටුව රුපියල් 24,750 දක්වා වැඩි කරලා මේ සඳහා සියලුම බලධාරීන් මැදිහත් වෙලා මේ හැකි ඉක්මනින් විසඳා දෙන්න ඉතිරි පළාත්වලත් මේ ඩිපෝ දැනට අපි සමග මේ සටනට අවතීර්ණලා ඉන්නවා. ඉතින් මේ ඉල්ලීම් දිනා ගන්නකම් අපි සටන අඛණ්ඩව ගෙනියන තමයි අපි තීරණය කරලා තියෙන්නේ. වැඩවර්ජනයේ නිරත පිරිසෙන් තිදෙනෙකු මේ වන විට තංගල්ල ඩිපෝවේ වහලයක් මත නැග මාරාන්තික උපවාසයක් ද ආරම්භ කර තිබෙනවා. මේ වැඩවර්ජනය සඳහා අද වන විට දකුණු පළාතේ සියලු ඩිපෝ සේවකින් එක්ව ඇති බව අප වාර්තාකරු පවසනවා. මේ අතර වර්ජනය පැවැත්වෙන ස්ථානයට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාද ඊයේ පැමිණියා. මේ දවස්වල මේ ස්ට්‍රයික් එකට බොහොම කැමති පෞද්ගලික බස් කඩ. මේ දවස්වල කල්ල මරේ. තැනක එල්ලිලා මන් දැක්ක මං හිතන්නේ මේ ඉල්ලීම් පිළිබඳව මට සඳහන් කරන්න තියෙන මේක බොහොම මූලික අවස්ථාවේදීම සාකච්ඡා කරලා බේර ගන්න තිබුණු අවස්ථාවක් තමයි ගිලිහිලා ගියේ. කෙසේ වෙතත් මේ සේවකයන්ගේ ප්‍රශ්නය පිළිබඳව අපි රජයේ විදියට සම්පූර්ණ අවධානය යොමු කරනවා. මේ වෘත්තීය සමිති කියා සිටින තවත් දාන දෙයක් තමයි මේ අමතර කොටස් ගැනීමේදී සිදුවෙන අක්‍රමිකතා පිළිබඳව. ඒ පිළිබඳවත් මං හිතන්නේ අපි අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරලා ඉදිරියේදී නිසි ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරනවා. ඇලමාර්ග අසල සැරිසරන ගල්ලිබන් මස් පිණිස තැබෑරුම් වලට අලෙවි කරන ජාවාරමක් හෙලිකර ගැනීමට බේරුවල පොලිසිය සමත් වී තිබෙනවා. මෙසේ අලෙවි කිරීම සඳහා ගල්ලිබන් 7 දෙනෙකු රැගෙන යමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. බේරුවල පොලිසියට ලැබුණු තොරතුරක් මත කාලයක් තිස්සේ සිදුකරගෙන ගිය මෙම ගල්ලිබන් ජාවාරම කොටු කර ගැනීමට බේරුවල පොලිසියට හැකි වුණා. පොලිස් ජංගම රථයක් යොදවා සිදු කළ විමර්ශනයකදී සැකකටයුතු පුද්ගලයන් 2 දෙනෙකු පොලිසිය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී පොහොර උරයක දමා රැගෙන යමින් සිටි ගල්ලිම්බන් 7 දෙනෙකුද පොලිසිය සොයාගෙන තිබෙනවා. සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ ප්‍රදේශයේ රා තැබෑරුම් අසල පිසු මස් ලෙස අලෙවි කිරීම සඳහා මෙම ගල්ලිබන් රැගෙන යමින් සිටි බවයි. සැකකරුවන් බේරුවල පොල්කොටුව සහ මොරගොල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් බහුදින ධීවර යාත්‍රාවල සහායකින් ලෙස රැකියාව කරමින් සිටිනවා. අතරංගුටගත් සැකකරුවන් කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. විදෙස් සහ ක්‍රීඩා පුවත් දකිමු මේ විරාමයෙන් අනතුරුව. This is Live at 12. අපි දැන් සූදානම් විදෙස් පුවත් ඔබ වෙතගෙන එන්නට. වසර 200ක දිගු ඉතිහාසයකට හිමිකම් කියන බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා. මිලියන 20ක පමණ කෞතුක වස්තුන්ගෙන් පිරි මෙම කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරක පාරාදීසයක් ලෙසයි හැඳින්වෙන්නේ. මේ අතර එංගලන්තයේ ලිවර්පූල්හි පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලක්ද විශාල ගින්නකට හසු වී තිබෙනවා. ඒ සමගින් විදෙස් පුවත් වෙතයි මේ අවධානය. බ්‍රසීලයේ රියෝ ද ජනෛරෝ අගනුවර පිහිටි එරට ජාතික කෞතුකාගාරය විශාල ගින්නකට හසුව විනාශ වෙමින් තිබෙන පොත අද බ්‍රසීල වැසියන් පමණක් නොව මුළු මහත් ජාත්‍යන්තරයේම කම්පාවට පත් කළ පොතක් බවට පත් වුණා.
වසර 200ක දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම ජාතික කෞතුකාගාරය සතුව මිලියන 20ක පමණ කෞතුක වස්තුන් තිබූ බවයි බ්‍රසීල මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මෙම ගින්නෙන් මිල කළ නොහැකි එම කෞතුක වස්තුන් රැසක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. සංස්කෘතික මෙන්ම ඓතිහාසික වශයෙන්ද ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්ව තිබූ මෙම බ්‍රසීල ජාතික කෞතුකාගාරය සතුව ඩයිනසෝර සත්වයන්ගේ පොසිල, ඊජිප්තු කෞතුක වස්තුන් සහ වසර 12,000ක් පැරණි මානව සැකිල්ලක් මෙන්ම කෞතුක භාණ්ඩ රැසක් සංරක්ෂණය කර තිබුණා. ගින්නෙන් සිදු වූ ජීවිතහානි පිළිබඳව මෙතෙක් නිල වාර්තා ඉදිරිපත් වී නොමැති වුවත් කෞතුකාගාර ගොඩනැගිල්ලට සිදු ඇති හානිය මිල කළ නොහැකි බවයි බ්‍රසීල බලධාරීන් පවසන්නේ. 1818 වසරේ ජුනි මස 6 වෙනිදා ආරම්භ කෙරුණු මෙම බ්‍රසීල ජාතික කෞතුකාගාරය එකල පෘතුගීසි රාජකීය පවුලට අයත්ව තිබූ එකක් බවයි පැවසෙන්නේ. මේ අතර මහල් පහකින් යුත් එංගලන්තයේ ලිවර්පූල්හි පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලක් විශාල ගින්නකට හසු වූ පුවතත් අද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලිටල් වුඩ්ස් පූල්ස් බිල්ඩින් ලෙස හැඳින්වෙන මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේ ඇති වූ ගින්න අනතුරුව සෙසු මහල් කරා පැතිර ගොස් ඇති බවයි වාර්තා වුණේ. එරට හදිසි ඇමතු මංකේ වෙත ලැබුණු දුරකථන පණිවුඩ රැසක් ඔස්සේ වහාම ක්‍රියාත්මක වුණු ගිනි නිවන හමුදා බටයෙන් මෙම ස්ථානයට මිනිත්තු කිහිපයක් තුළ ළඟා වුවද ඒ වන විටත් ගින්න විශාල වශයෙන් පැතිර ගොස් තිබූ බවයි පැවසෙන්නේ. 1938 වසරේදී ඉදිකළ බව කියන මෙම ගොඩනැගිල්ල ලිවර්පූල් ප්‍රදේශයේ ඓතිහාසික සංකේතයක් ලෙසයි හැඳින්වෙන්නේ. දෙවැනි ලෝක යුද සමයේ සිට මේ දක්වා මෙම ගොඩනැගිල්ල විවිධ වූ කාර්යභාරයන් සඳහා යොදාගෙන ඇති අතර පසුගිය ජුනි මාසයේදී අනාවරණය කෙරුණේ මෙය හොලිවුඩ් චිත්‍රපට සඳහා යොදාගෙනෙන චිත්‍රාගාර සංකීර්ණයක් ලෙස නවීකරණය කෙරෙන බවයි. කෙසේ වෙතත් අනපේක්ෂිත ලෙසින් ලිටල් වුඩ් ස්පූල්ස් බිල්ඩින් නම් මෙම ගොඩනැගිල්ලේ හටගත් ගින්න ලිවර්පූල් වැසියන්ගේ මහත් කනස්සල්ලට හේතු වී තිබෙනවා. ගින්නෙන් ජීවිතහානි පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ. දැන් ක්‍රීඩා පුවත්. SLC T20 ලීග් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට කොළඹ කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. අවසන් මහතරගයේ කාසිය වාසයේ දිනෝ දඹුල්ල කණ්ඩායමේ නායක ඉසුරු උදාන පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දුවර 20 අවසානයේ දඹුල්ල කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163ක්. රමිත් රඹුක්වැල්ල පන්දු 40කදී ලකුණු 57ක් රැස් කළා. හසිත බොයගුඩ පන්දු 26කදී වේගවත් ලකුණු 40ක් රැස් කළා. පන්දු යැවීමේදී ජීවන් මෙන්ඩි සහ අකිල තනංචි අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. ඒ අනුව ජයග්‍රාහී ලකුණු 164ක ඉලක්කය හඹා කිය කොළඹ කණ්ඩායම පන්දුවර 18යි පන්දු 2ක් තුලදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 167ක් ලබා තරගයේ ජය ගත්තා. උපුල් තරංග මෙම තරගාවලිය පුරා විශිෂ්ට දස්කම් දැක්වූ අතර මෙම තරගයේදී ඔහු නොදැවී ලකුණු 104ක් රැස් කළා. පන්දු 55ක් තුළ රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 6ක් සහ 6 පහර 9ක් ඇතුළත් වුණා. ෂෙහන් ජයසූරිය නොදැවී ලකුණු 35යි. පන්දු යැවීමේදී අමිලා පොන්සු, දිල්වන් පෙරේරා, ඉසුරු උදාන එක් කඩුල්ල බැකින් තබා ගත්තා. ඒ අනුව SLC T20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ කණ්ඩායම සමත් වුණා. තරගාවලිය පුරා ලකුණු 247ක් රැස් කරමින් කඩුලු 7ක් දවාගත් දඹුල්ල කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබුවා. මේ අතර සංචාරක ඉන්දිය කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වුණු සිව්වන ටෙස්ට් තරගයේ ලකුණු 60කින් ජය ගැනීමට එංගලන්තය ඊයේ සමත් වුණා. එංගලන්තයේ සදම්ප්ටන් දුවර රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී කාසිය වාසය දිනූ එංගලන්ත නායක ජෝ රූට් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 246ක්. මොයින් අලි ලකුණු 40යි. සෑම් කරන් ලකුණු 78ක් රැස් කළා. පන්දු යැවීමේදී ජස්ප්‍රීත් බුම්රා කඩුලු 3ක් තබා ගත්තා. පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 273ක් රැස් කළා. චේතිෂ්වර් පුජාරා නොදැවී ලකුණු 132ක් රැස් කළා. පන්දු යැවීමේදී මොයින් අලි කඩුලු 5ක් තබා ගත්තා. ඒ අනුව ලකුණු 27ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්තයට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 271ක් පමණයි. ජෝස් බට්ටර් ලකුණු 69යි. මොහමඩ් ෂමි කඩුලු 4ක් තබා ගත්තා. ඒ අනුව ලකුණු 248ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි ඉන්දියාවට රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 184ක් පමණයි. නායක විරාට් කොහලි ලකුණු 58ක් සහ අජින්ක්‍ය රහානේ ලකුණු 51ක් රැස් කළා. පන්දු යැවීමේදී මොයින් අලි කඩුලු 4ක් බිඳ හෙළුවා. මෙම ජයග්‍රහණයත් සමග තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තවත් එක් තරගයක් ඉදිරිව තිබියදීම තරඟ 3-1 ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් වුණා.
ඒ සමගින් ලයිව් ඇට් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අදට අප සමගන්නවා. මම දුෂානිනා නායක්කාර. මම සජිත් රණසිංහ. අපි අලිත් හමුවෙමු අද රාත්‍රියේදී ලයිව් ඇට් 7 තුලින්. සුබ දවසක්.